අයිබෝන් කියලා හැමදෙනම පිළිගන්නවා මගේ YouTube channel එකට. තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. Subscribe කරොත් තමයි මම දාන video එකවල video screen එකට එන්නේ. එතකොට වාහන ගැන ගේන මේ අනිත් video එක සම්බන්ධයෙන් උගුණට කියන්න යන්නේ. දැන් වාහන ඇත්තටම සෑහෙන්න popular market එකක් වෙලා දැන් ලංකාවේ. මොකද ඒකට වාහන සීක්‍රේම් බෑගෙන බෑගෙන යනවා. ඒ සම්බන්ධයෙන්. එතකොට මෙතනදී ඇත්තටම අවධානය යොමු කරන්න ඕන කරුණ ඇවිල්ලා වාහන දැන් ඇඩ් ජාති දෙකක් තියෙනවනේ හැම වෙලෙම එකක් ඇවිල්ලා ඇත්තටම තියෙන සාධාරණ අගයට දාන ඇඩ් එක එකක් ඇවිල්ලා සේල් කාරෝ ඔජාවා රංකාරෝ ඒගොල්ලෝ දාන ඇඩ් හරිද ඔතන ඇත්තටම ෆෙයා වැලියු එක හරි එකක් අපිට හොයා ගන්න පුළුවන් පිටරට මයිග්‍රේට් වෙන්න යන්නේ ඒගොල්ලෝ තමයි අපිට හරි ඔෆර් එකකට හම්බෙනවනම් හම්බෙන්න තියෙන්නේ يعني එහෙමව තියෙනවා එහෙම ඒවා සමන්ගේ යාළුවන්ගේ මාර්ගෙන් දැනගන්න පුළුවන් සමාහයට රිය7 ikman.lk වගේ වලින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒතර සාධාරණ අගයන්ගෙන් දැනට යන මම ඕගොල්ලන්ට කිව්වොත් එහෙම මෙන්න මේ රේට්ස් තමයි දැන් ඇත්තටම යන්නේ. මෙන්න මේ ළඟ පාත තියෙනවනම් ඕගොල්ලෝ ගත්තට කමක් නැහැ. ඒතර ගත්තොත් එහෙම වාහන කීපයක් තියෙනවා. 1997 FB14 ඔටෝ එක ලක්ෂ 20ක් වගේ Toyota VS එක 2003 ලක්ෂ 33ක් වගේ Lion 2003 එක ලක්ෂ 39ක් වගේ 240 එක අතර මේක ඒ කාලේ තිබ්බේ ලක්ෂ 30ට දැන් ලක්ෂ 39 ඒ වගේ ගණන් සාධාරණයි ඒකට එක හේතුවක් වෙලා ඩොලර් ප්‍රමාණය අව ප්‍රමාණය වෙලා තියෙනවා ඉන්ඩස් ස්පෙයාර් පාර්ට්ස් වැඩි වෙලා තියෙනවා ඒ වගේ සහ නෝමල් මාකට් එක වැඩි වෙන හින්දා ලංකාවට ගෙන්නන්න නැති හින්දා ඒ ගණන් කමක් නැහැ නමුත් ඉතින් ඇලියෝන් 240ක් ලක්ෂ 60ට එහෙම තියෙනවා නම් ඇත්තටම කිසිම වැඩක් නැහැ. අවුරුදු කීයක් පරණ එකක්ද? ඒ කියන්නේ 2003 කියන්නේ 2013 2023ටම අවුරුදු 20ක් පරණ එකකට අපි ගෙවනවා ලක්ෂ 39 බොරු වැඩක්. ඊට පස්සේ 2019 විට්ස් ලක්ෂ 67යි. ඊට පස්සේ 2018 විට්ස් වලට ලක්ෂ 61ක් තමයි දැන් රේට් එක යන්නේ. හරිද? ඊට පස්සේ 2015 මයික්‍රෝ පැන්ඩ එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 19යි ලක්ෂ 20යි අතර යනවා. 2013 හොන්ඩා GP1 එකක් ලක්ෂ 41යි. 2014 හොන්ඩා GP5 එක 50යි ලක්ෂ 50යි 51යි අතර යනවා. 2017 හොන්ඩා ග්‍රේස් එක 72යි 73යි අතර යනවා. ඊට පස්සේ 2013 ඇක්වා එක 45යි. ඔයගේ රේට්ස් තමයි යන්නේ සාධාරණ අගයට. ඒක ජාවාරකාර වෙන්නේ දැන් උතන වෙන්නේ සමහර තැනක අපි දැකලා තියෙනවා සමහර දේවල් ලක්ෂ 10ක් 15ක් වැඩියෙන් ඇඩ් එක දානවා. එතකොට ඌව ගැන නොදන්න මිනිහෙක් ගිහිල්ලා ගන්නවා. එහෙම මිනිස්සු ඉන්නවනේ මොනවත් හොයලා බලන්නේ එතකොට ගන්නවා. අන්න ඊවයින් ඒක ජාවාරකාරයන්ට අනිවාර්යෙන් දෙන්න තල්ලුවක් වගේ දෙයක්. අනික දැන් උතනදී සමහර ඇලියන් 240 ගන්න නැත්නම් 2008 ඇලියන් එක ගත්තොත් ලක්ෂ 40ට ඉස්සර තිබ්බේ. ඊට පස්සේ ඒක ගියා ලක්ෂ 80ට විතර වෙනකන්. දැන් 75ට විතර ගත්ත මිනිහෙක් සයිල් කාර්යෝ එහෙම ඒ කාලේ ගත්තනේ දැන් මේක හද්දන්න මේක තව තව වැඩි කරවන්න මිනිස්සු ජාවාරං කාර්යෝ සෙට් එකක් ගත්තා. දැන් 75ට ගත්ත මිනිහෙක් දැන් ආයේ මිල අඩු වෙලා තියෙනකොට දෙන්න බෑ. ඒ නිසා උඩා බලන්න පිටරට යන්න මේ දොස්වල සෑහෙන්න යනවා පෝල් පිටින් යනවා ඒතර ඊද ඒගොල්ලන්ගෙන් ගන්න බලන්න නිකන් තියෙන වැහන සේල් වලින් ගන්න යන්න එපා ඒක කොහොමත් බොරු වැඩක් මොකද ඇත්තටම තියෙන මිනිහෙක් මේ දවස්වල විකුණන්නේ නැහැ මොකද විකුණුවත් ගන්න එකකුත් නැහැ يعني bari වැඩි ගානකට යන්න වෙන්නේ මේ හොඳ කන්ඩිෂන් තියෙන හොයා ගන්න ටිකක් අමාරු මොකද හොඳ කන්ඩිෂන් තියෙන විකුණන්නේත් නැහැ ඒ නිසා වාහනයක් මේ අවස්ථාව විකුණනවා නම් බලන්න අනිවාර්යෙන් පිටරට යනවා නම් තමයි ඒව ගන්න හොඳ රයිට් මට තව එහෙම අප්ඩේට්ස් ආවොත් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට දාන්න ඔයගොල්ලෝ පරණ ඇඩ් එකේ පරණ අයිතිකාරයාගේ හරි වාහන සේල් එකේ හරි මකර නමක් තියෙනවනේ ඒවා ආයි ඒ කියන්නේ Facebook pages වල group වල ඉක්මන් වල ඔය හැම එකම පරණ ඇඩුත් බලන්න එහෙම තියෙනවා ඒ එතකොට අඩුව කොච්චර හිතා ගන්න පුළුවන් මම දැක්ක එක සැරයක් කාර් එකක් දාලා තියෙනවා ලක්ෂ 120කට ඊට පස්සේ ඒක 115කට දාලා තිබ්බා ඊට පස්සේ කෝටි එකකට දාලා තිබ්බා ඊට පස්සේ දැන්
ලක්ෂ 98කට දාලා තියෙනවා. ඒක සෝල්ඩ් කියලා දැන් වැටලා තියෙනවා. ඒකයි. ඒ වගේ දේවල් තියෙනවා. ඒක නිසා ඔගොල්ලෝ හොඳ පරිස්සමෙන් බලන්න, සාධාරණ ගේට ගන්න බලන්න, පිටරට යන කට්ටියකින් ගන්න බලන්න. ජවාරං කාර්යයට අවු වෙන්න බෑ. නැවත ඉදිකින් නැවත හමු වෙමු.